තුනයි. දැන් වර්තමාන දත් එක්ක 11.3කින් කොන්ට්‍රැක්ට් වෙනවා. ඒ කියන්නේ ආර්ථිකය හැකිලෙනවා. දැන් ආර්ථිකය හැකිලෙනකොට අපට එන වැඩි වේද? ආර්ථික හැකිලෙනකොට ජනතාවගේ ආදායම වැඩි වේද? නෑ. ඒකට දැන් මේ අර්බුදය තිබ්බට වැඩිය يعني ගිය අවුරුද්ද තිබ්බට වැඩිය බැරෑරුම් තැනක ඇයි? ගිය අවුරුද්දේ බිලියන 42ක ණය තිබ්බනම් මේ අවුරුද්දේ බලාපොරොත්තු වෙනවා තව බිලියන 3.3ක ණය ගන්න. ඒතර මොකද වෙන්නේ? අරක 45 වේ. ගිය අවුරුද්දේ බලාපොරොත්තු වුණා බිලියන 13ක අපනයන මේ අවුරුද්දේ අපනයන 120ක් වැඩි. මොකද්ද මේ වෙන්නේ? අර්බුදයේ තව තීව්‍ර වෙනවා. හැබැයි මේ ප්‍රශ්න පහට තමයි අපි දැන් උත්තර හොයන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම දැන් මම කතා කරන්න යන EPF එක සම්බන්ධය ඒ සම්බන්ධයට අර ප්‍රශ්න පහෙන් අපිට ගන්න වෙන්නේ fiscal problem එක. ඒ කියන්නේ රජයේ භාණ්ඩාගාරයේ ආදායම් වියදම් අතර තියෙන ප්‍රශ්න. ඒක පියව ගන්න ගිහිල්ලා තමයි මේ EPF එකට දැන් ප්‍රශ්නයක් ඇවිත් ඉන්නේ. ඒ නිසා අපි බලමු කොහොමද අපේ රටේ ආදායම් සහ වියදම් ආණ්ඩුවේ නැත්නම් රජයේ ආදායම් සහ වියදම් සකස් වෙලා තියෙන්නේ. ඔය රතු පාට බාරකින් තියෙන්නේ අපේ රටේ තියෙන වියදම්. රජයේ තියෙන වියදම්. ඒක ට්‍රිලියන 4කට විතර කිට්ටුයි. ඒ කියන්නේ බිලියන 3900ක් විතර තියෙනවා. ඒක හැමතිස්සම කියනවනේ මේගොල්ලෝ. වියදම් වැඩි රජයේ වියදම් වැඩි. මේක ඇතුලේ මොනවද තියෙන්නේ? මේක ඇතුලේ 4න් 1යි ඈ. 4න් 1ක් තියෙනවා පඩිහාවේ. ඔන්න දැන් අහගන්න. දැන් මේ ඔස්තාර්ලා ඔගලන්ට කියනවනේ මේක කඩක් වැටුන රජයේ සේවකයෝ ඉන්න කියලා. රජයේ සේවකයෝ වැඩි පිළිගන්නවා. නමුත් මූල්‍යමය වශයෙන් ගත්තොත් මේ මුළු බජට් එකෙම වියදමෙන්ම 4න් 1යි පඩිහා වේතන සහ සියලුම දේවල් රජයේ. ඒක ඇතුලෙන් 50ක් කවුද? සර්ලා වගේ ප්‍රොෆෙසර්ස්ලා නෑ 50ක් හමුදාව පොලිසිය නීතියක යාපෝස්. උතර මොකද? කවුද බයින්නේ? බණින අය කියනවාද ඒක? රාජ්‍ය සේවක බරයි බරයි කියන අය කියනවාද ඒක? නෑ නේද? රාජ්‍ය සේවය අපිට තිබ්බනම් හොඳ හෙදෙහෙදියෝ වෛද්‍යවරු ආචාර්යවරු ඉංජිනේරුවරු රාජ්‍ය සේවයේ හිටියනම් ඇත්තටම මේක වැඩි වෙන්න ඕනේ නේ. නමුත් දැන් ඒක දිනට පස්සේ තව මේක ඇතුලේ තව හතරෙන් එකක් තියෙනවා අර ගත්ත ණයවලට පොලීගෙ. කියන්නේ ණය කළමනාකරණය කරගත්ත නැති නිසා අධික ණය බර හැමදාම අර මං කිය හැමදාම ගැප් එකක් ඇතුලේ ඒකට ණය අරගෙන ණය අරන නෑ. එතකොට රාජ්‍ය වියදමේ බහුතරයක් ඇතිලා තියෙන්නේ ඔන්න ණය ප්‍රමාණයෙන් සහ අර රාජ්‍ය සේවක වේතන. එතකොට රාජ්‍ය ආදායම ගත්තොත් එහෙම ඒ ආදායම තියෙන්නේ බිලියන 2.2ක්. බිලියන 2200ක්. ඉතින් මේකෙත් බහුතරයක් ආදායම තියෙන්නේ බදු ආදායම. බදු නොවන ආදායම් මේ ආර්ථික ප්‍රතිපත්තිය නෑ. ඒකයි මේ තේරුම් ගන්න. මේ ආර්ථික ප්‍රතිපත්තිය නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය ඇතුලේ බදු නොවන ආදායම් කියලා එකක් නෑ. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා ආදායම් ලැබිය හැකි සියලුම රාජ්‍ය ආයතන විකුණලා දාන්න. එක්කෝ අකර්මණ්‍ය කරන්න. එක්කෝ නැති කරලා දාන්න. නේද? දැන් පෞද්ගලික ව්‍යවසායකයට ලාභ වෙන එක ව්‍යාපාරය ආණ්ඩුවට පාඩු වෙන්නේ කොහොමද? ඔයගොල්ලෝ දන්නවා අත්‍යවශ්‍ය භාණ්ඩහ සේවා කියලා තියෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩහ සේවා කියන්නේ ඉල්ලුම වෙනස් වෙන්නේ නැහැ. මිල මොනවා වුණත් ඉල්ලුම වෙනස්. දැන් වෙනස් වුණාද? විදුලි පරිභෝජනේ එච්චර අඩුුන්නේ නැහැ නේ වැඩි කරා කියලා. තෙල් පරිභෝජනේ අඩුුන්නේ නැහැ වැඩි කරා. ඇයි? ඒවා අත්‍යවශ්‍ය මේ ආර්ථිකයට අවශ්‍යයි. ඒතර අත්‍යවශ්‍ය භාණ්ඩහ සේවා සපයන ඕනම කෙනෙක්ට පුළුවන් මොනවා කරන්න? ගාණ වැඩි කරලා ලාභ වැඩි කරලා. ඒ නිසා තමයි ලෝකෙම අහගන්න ලෝකෙම අත්‍යවශ්‍ය භාණ්ඩහ සේවාවලට රජය මැදිහත් වෙන්නේ. ක්‍රම දෙකකින් මැදිහත් වෙන්නේ. එකක් රජය මගින් අත්‍යවශ්‍ය භාණ්ඩහ සේවා සපයන්න පුළුවන්. ඒකෙන් පුළුවන් අවම පිරිවැයකින් සමාජයට අත්‍යවශ්‍ය භාණ්ඩහ සේවා දෙන්න. හැම බිස්නස්ම නෙමෙයි ඈ. ඇඳුම් පහන ඒවා මේ බඩු හදන ඒවා ඒව නෙමෙයි. මේ තෙල් ටික ඊට පස්සේ විදුලිය ඒවනේ. ආක්ෂ. එතකොට එහෙම ගත්තාම ඒ රාජ්‍ය ආයතන වල අකාර්යක්ෂමකම් ඒවෙන් ලබා ගන්න තියෙන ආදායම නැති කරගෙන බදු වලින් විතරක් කැපෙන්න මේකවල පටන්. ප්‍රශ්නයක් තියෙනවා මෙතන. මේ ආර්ථිකය මෙහෙම තියෙන කොටත් බදු එකතු කරගත්තු නැති බදු වාර්ෂිකව රුපියල් බිලියන 900ක්. දැන් කොහොමද? අපේ මුළු ආදායම බිලියන 2200යි
එකතු නොකළා වාර්ෂිකව එකතු නොකළා ආදායම බිලියන 900. ඒ කියන්නේ ආණ්ඩුවට උදව් කරන මිනිසුන්ගේ ආණ්ඩුවට උදව් කරන ව්‍යාපාරවලින් ආණ්ඩුව බය නිසා වෘත්තිකයන්ගෙන් සමහර බදු එකතු කරගන්නේ. මොකද බදු සාමාන්‍යයෙන් ලෝකේ බලන්නේ දල දේශීය නිෂ්පාදිත සාපේක්ෂ බදු කියන. ඒත් අපේ දිප්පේ බිලියන 86ක ආර්ථිකයක් ඩොලර්. එතකොට ඒකට සාපේක්ෂව 118ක් විතර අපේ බදු ප්‍රත්‍ය මේ අලුත් එක නෙමෙයි පරණ එකට අනුව එකතු වෙන්න ඕනේ. 1.385. ඒ කියන්නේ බදු ලීකේජ් එකක් තියෙනවා. ඒක තිබ්බනම් මේ අර්බුදේ ඇත්තටම එන්නේ නැහැ. ඒ කියන්නේ වංචාව දූෂණ ඉවත් කරලා තිබ්බනම් වෙන මොකුත් කරන්න ඕනේ නැහැ. හරිද? එතකොට දැන් ඕකට 900ක් එකතුනවා නම් අර දෙක පොඩක් බැලන්ස් වෙනවා නේ. ඊට පස්සේ මේ ඩෙෆිසිට් එක නැත්නම් මේ ඍණ ගාන බිලියන 1.1 බිලියන 1600 තමයි 2022 දී දැන් මේ අවුරුදු දෙක 2200 බවට පත් වෙනවා. හරිද? ඒක මේක ඉව ගන්න තමයි දැන් මේ ණය ගන්න වෙලා තියෙන්නේ. මේක දැන් දුවන්න බෑනේ. ගෙදර වගේ තමයි ආදායම සහ වියදම තියෙනවා. ආදායම් වැඩි වියදම් වැඩි. ණය වෙලා තියෙනවා. ඒ ණයට පොලිය ගෙවනවා. මේක ලබන අවුරුද්දේ තවත් වැඩි වෙනවා. ඒක ගන්න තවත් ණය ගන්න. ඔච්චර. එතකොට දැන් බලමු ප්‍රමුඛතා. දැන් අර වියදම් ටිකෙනුත් කොහෙටද මේගොල්ලෝ මෙච්චර කල් ආයෝජනය කරේ? එහෙම නැත්නම් අඩු ගානේ මේ අර්බුදේ ආපු වෙලේ 2022 ගේ 2023 කොහොමද ආයෝජනය කරන්නේ? අර පේනවා මේ මුළු වියදමේ Ministry of Finance එකට දීලා තියෙනවා බිලියන 1360. කාගේද මේ මේ අනිල් වික්‍රම? ඇත්තට මේ මිනිස්සුන්ට නෙමෙයි ණය ගෙවන්නේ. බා ඉන්ට්‍රස්ට් එකට තමයි මේ ගෙවන්නේ. එතකොට මේ අපේ දරුවන්ට මේ මහා අර්බුදය ඇතුලේ බිලියන 170යි අධ්‍යාපනයට යොමු කරලා තියෙන්නේ. Ministry of Health සෞඛ්‍යයට 235. Ministry of Highways ඇයි මේකෙන් තමයි ගහ ගන්න පුළුවන්. කමක් නැහැ අපි අඩු ගන්න අඩතු කරන්න කියලා එතමුකෝ 280යි. මේ තුනේම එකතුව දීලා තියෙනවා කාටද? Ministry of Defense. ඒ කියන්නේ මේක වැරදි කියන එක නෙමෙයි මේ කලමනාකරන දුර්වලතා. කියන්නේ කර්මනාකරන දුර්වලතා කියන්නේ රටක යුද්ධ තියෙන කාලෙට තියෙන වියදමට සාපේක්ෂව යුද්ධ නැති කාලෙ වියදම මොකද වෙන්න ඕනේ? අඩුයි. අපේ මොකද උනේ? යුද්ධේ තියෙන කාලෙටත් වැඩිය තමයි වියදම් කරන්නේ. මොකද මේක එහෙම ගණන් අහන්න පුළුවන්නේ මොනවටද වියදම් කරේ ඔය බයින්? අම්සල මොනාද කරේ? කොහොම ඉඳගෙනේ? ඔකල දැකලා තියෙනවා Ministry of Defense ගණන්ලා question කර නෑනේ. අන්න එක තමයි වැඩි. මේක ඇතුලේ වියදම් වෙනේවා අපි කවුරුත් දන්නේ නෑ. මා ඊට පස්සේ තියෙනවා Ministry of Public Service and Local Government. අර හොර හැත්ත ඉන්නවනේ රටවටේ. ඒ සෙට් එකට දේශපාලනය කරන්න දීලා තියෙනවා බිලියන 743. ඇත්තටම මධ්‍යගත අරමුදලකින් කරන්න ඕන වැඩ ටික විමධ්‍යගත කරලා අව කොමිස් ගහන්න 10% එකතු කරලා තමයි අර පහලට දීලා තියෙන්නේ. මොකද ඒ වගේ කිසිම ඔඩිට් එකක් නැත්නම් විනිවිද භාවයක් අපිට නැහැ. ඒතර මම මේ කිව්වේ වියදම් තියෙනවා. අපිටත් බලය ගත්තාම වියදම් තියෙයි. නමුත් ප්‍රමුඛතාවය කියන එක වෙනස් වෙන්නු නේද? අපි මේවා කලමනාකරණයේ විදිය වෙනස් වෙන්නු.